අපි යද කතා කරන්නේ සති පැට්ටාන දේශනාමාලාම කලින් නත්‍ර කරා නමුත් මට හිතුණ ඒේ මේ දම්මානු පස්සනා කොටසේ සච්ච පබ්බයේ මාර්ග සත්‍යයේ ගැනි පොඩ්ඩක් ස්ත්‍ර කරන මොකද මාර්ග සත්‍යයට තමයි ආර්ය අෂ්ඨාගික මාර්ගය අයිති වෙන්නේ. ඉතිං ඒක විස්චර කරලා අනිත්තායට කොහොමද මේ ප්‍රායෝගිකව අපි පුොහුණු වෙද්දි සතතිය සරහහින්තියාගෙන කොහොමද මේක ප්‍රායෝගිකව පපුහුණු වෙද්දිී අපි මේ මාර්ගාංග අට සම්බන්ධෙන් අපි මනස වැඩ කරන්න කියන එක කතා කරන්නන්නේ තුන ඉතිං මේ ටික අලුතෙන් සතිපට්ටාන දේශනාවාාවට එකතු වෙන්නේ යනුව ඉතින් සතිපට්ටාන සූත්‍රයේ මේ සාමාන්‍යෙන් මේ සතිපට්ඨාන සූත්‍රය පෙළ ගැහිලා තියන්නේ එක හරියට අධ්‍යනයකරොත් කෙනකුට තේරෙනවා සරල පුංචි තැන ඉඳලා මේ ගොරෝසු තැනක ඉඳලා ඉතාම සියුම් අති සූක්ෂම තැන දක්වා තමයි සතිිට්ාන සූත්‍රය පෙළගහෙල යෙන විග්‍රහවෙලා තිය නතිං එක කායානු පස්සනා කියන මේ ගොරෝසු න සරල තැනක ඉඳලා වෙදනානු පසනා චිත්තාානු පසනනා දම්මානු පසන වශයෙන් ඉතාම සියුම් ගම්බීර තැනක් දක්වා අපේ මනසරගෙනයනවා ප්‍රායෝක පුහුණුවත් එක්ක. ඉතිං අපේ ලොකුසහන්සේ මේකට සඳහන්කරන්නේ දන්න තැන ඉඳලා නොදන්න තැනට යන ගමනක් තියන්නේ කෙකෙන අපි දන්න දේ ඉඳලා නොදන්න තැනක් දක්වා යන ගමනක් තමයි මේ නිවන කියලක යන්නේ ඉතිං සතිපට්ටාන සූත්‍රය පෙළගහෙලා තියෙන අන්නේ විදිහයට ඉති ඒකේ මේ සම්මා ධිට්ටි කෙනෙෙන මාර්ගංගාටේ පළමින්ම අපි ගෙන ගන්නන්නේ සම්මා දිට්ටි කෙනනතින් අපි සාමාන්‍යෙන් සම්මාධදිට්ටිකයනම් ක්ද කළෙවොත් හැම කෙනෙක්ම කියන්නේ නිවැරදි ැක් යහපත් දැක්ම කියලති අපි හොම කියාගෙන ඉන්නවා. හැබැයි නිවැරදි දැක්මක් කිව්වට ඒඒ දැක්මක් නිවරදී කියන්නේ මොන වපසරෙන්ද මොන සීමාවෙන්ද. මොන විදිහට දකින එකද නිවැරදී කියන්නේ කෙ අපි කවමදාවත් හොයන්නේනෑ. අපිට අවශ්‍යනෑ. එකනෙකාගේ මානසික මටන්ග අනුව සුතමය වයෙන් ගත්තු කාරණානො ඉතාගෙන ොහය ඉන්නවාම සම්මාධිට්ිහරිම් කක්හරමේ මාර්ගාංග අටකින් යුක්ත ර් අෂ්ටායින්ක මාර්ග මේ ප්‍රයෝගිකව තමන් තුළ වැඩෙන්න්න ඕනි තමන් තුළ තියෙන්න්න ඕනි. තමන් තුලින් අදදකින්න පුළුවන් දෙයක් කියන්නේ අපි කවදාවත් හොයන්නේ ඒක අදෘශ්‍යමාන බලවකකට පවරල ඒ කොහෙන්හරි හැදයි කියල හිතාගෙන ඉන්නවා. නමු ඇත්තරම සම්මාධිට්්‍යයාදීමේ මාර්ගන්ගට අපි තුළ හැදෙන්න්න ඕනි දෙ. අපි තුළ අපිට අත්දකින්න පුළුවන් වෙන ප්‍ර්‍යක්ෂ කරන්න පුුවන් වෙන දෙයක් වන්න ඕනිි. එක තමයි භාගතුනාසේ ගැනීම සයට සේයක් ප්‍රයෝගය කියළ කියන්. එතකට මේ සම්මාධිට්ටි කියෙ එකේදී? අපි ලොකුසහන්සිහරි ලස්සනට විස්ත්‍රර කරනවා සම්මාධිට්ටියය ආකාර කීපකින් භාගතුන්හ දශනා කරනවා ඉතිං මේ මොන්නම සම්මාදිිට්ටියකට වඋනත් පදනම හැදෙන්නේ කම්මස්සකතා ඥාන සම්මාධිට්ටිය කියන එක ඒකයන්නේ සරලෝකි වෝත් හොඳ දේවල් කළොත් හො දවල්ල බෙනවා අරකදේවල් කොත් නරක දේල් බෙනවාගෙන තමයි සරල උත්තරය ඇබේ ොම කියපු පමණින් අපි මේ ගම්බී අර්තය හොයා ගන්න බැහැ අපි සාමාන්‍යයෙන් කටකතාාවට ගැන කළ කළ දේ පල පලදේ කියලා තමයි මේක ඇන්න මේඒ එක ගැන විශවාසය ඇතිවෙන එක ඒක ගැන හරි නිවැරදි දැක්මක් ඇතිවෙන එක. එතකොට ඕනම කෙනෙක් මේ ලොකෙ කවරු හරි අධ්‍යාත්මික පැත්තට හැරෙනවනං මේ අධ්‍යාත්මයක් ඇතුළට දියුණුවක් හොයාගන්න කැමති කෙනෙක්ඉන්නවනං ඒගොල්ලො මුලින්ම්ම එන්නෝනි මේ කම්මස්සකතා ඥාන සම්මා දිට්ියටයි. ඒගොල්ලන්ට මුලින්ම්ම මේක දැන එන්න ඕනිේ මේක නැති කෙනෙකුට කම්මස්සකතා ඥාන සම්මාධදිට්ටිය කෙනෙක් නැති කෙනෙකුට ආගමක් අධ්‍යාත්මයක් ගුණයක් මේ කිසි දෙයක් නෑ ඉතින් ඒක මට පදනන් වෙලා තමයි අපට ඉස්සරහට යන්න පුළුවන් වෙන්න අපේ ලකුසන්සේ මේ කම්මසකතා ඥාන සම්මාධිට්‍යය සම්බන්ධයෙන් ඉග්‍රහ කරදි අරි ලස්සන කාරණනා ටිකක් කියනවා ඒ තමයි මේ කම්මස්සකතා ඥාන සම්මා දිට්ටි කියෙනෙ කැනෙ කර්මඵල විශ්වාසය කියනක. අපි 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 හොඳක් හෝ නරකක් හරි මොකක් වුණා තබි මේ සිතකය වචනයෙන් කරොත්. ඒක එවිදිට රිසාල්ටයක් කහපව වෙනවා කියෙ. ෙන අපෙන් එලියට නිකුත් ෙන්නේ යම් කිසි වයිබ්‍රේෂණයක් ද ඒක ආපස්සට අපිට එෙනවා කියෙ ඔක තමයි සරලාර්ථය. මේක ලෝක බහ භෞජාන මතය වෙන්න නෑ කියනවා කවමදාවත්. මේ කර්ම පල පලයක් කෙළගක් මේ ලෝක තියෙනවා. ර්ම පලය කළික් මේ ලෝක වැඩකරනවා කර්ම නයායයක් කෙලිකත්තියනවා කිය එක කවදාවත් ලෝකේ භෝජන මතය වෙන්නනෑ මේක පිළිගන්නේ ඉතාම සුළු කොටසක්්‍ය තරයි මේක තේරු ගන්නේ ඉතාම සුළු කොටසක්ක්‍ය තරයි කිය උනාන්සේ පහදල දෙනාා මොකද මේ ඒ අපිට දැනටනත් ලෝකෙදිහා බැලොත් ොඳර පේන යෙන තින් අපි උත්සා කලාට මේ මුළු ලෝකෙම බෞද්ධ ලෝකයක් කරන්න හැදුවට මුළු ලෝකෙම සදාචාර සම්පන ලෝකයක් කරන්න හැදුවට එක කවදාවත් කරන්න බෑ එක බුදු කෙනෙක් පහළුණනු කාලෙකවත් සිද්ධ වෙලා නෑ ඔබට මේ භාගතුන්න්නහසේ ජීවමාන කාලය අතීතිය අරම් බැලුවොත් කිසිම දවසක ඒ උන්හසේ ජීවමාන වැඩ ඉදදිවත් මුළු ලෝකෙම සදාචාර සම්පන්න බෞද්ධ ලෝකයක් කරන්න පුුවන්කම උන්හන්සරව ලැබිලන ඉතින් ඒරංගට තවකාරණයක් තියෙනවා එතමයි එහම භෞජානමත්වය නොවනත් කවමදාවත් මේක ලෝකෙන් අයින් කරන්නත් බෑ. අබුද්ධෝ අබුද්ධෝත් පාද කාලෙකවත් මේ කවදවත් ලෝකෙන් අයින් කරන්න පුුවන් ධර්මතාවයක් න මකොද මේක නියාම ධර්මයක්. ඉතින් එහෙනං අපිට මේක නැති කරන්නවත් මේ තහවුරු කරන්නවත් ස්තීර කරන්නවත් මේක සදාතනය කරන්නවත් අපිට කරන්න පුලුවන් දෙයක් නෑ. එක නියාමයක්, නියාම ධර්මයක් වෙනුවෙන්. නුස්සෙකට අධිකාරීතවයක් පවරන්න බෑක නියාමයට අදාළ විධර්ධමයක පවතින්නේ. ඇති අපි කරන්න ඕනේ තනි තනින් අපිට තේරුනානං අපි අපි හැදෙන එක විතරයි. අපිට එහෙමනැඇතුව ලෝක පුරාම අධිරීත්තයක් පනවන්න බෑ මේම පෞසිද්ධෝ වෙනවා කර්ම විපාගයෙන මෙම කරන්න බෑ කරන්න එපා කියලා පිටහ හෙම කරන්න බැබාගතුනාන්සේ කවදාවත් එහෙම දේශනා කලනෑ උන්න්නහන්සේ. න්‍යයාමය විස්තර කල්ලා තියෙනවා මේක මෙහෙමයි. ඉතිම එක වැටහෙන කෙනෙකට ප්‍රඥාමට්ටම තිබුණත් වැටහෙන කෙනෙකුට මේ බාරගන්න පුලුවන් පිළිගන්න පුුව. එතකොට මේ අධ්‍යාත්මික මඟ යන කෙනෙකුට මොකටද මේ කම්මසකතා ඥාන සම්මාධිට්්‍යිය ඕනි වෙන්නේ ඇයි අධ්‍යාත්මය දියුණු කරන්න යන කෙනෙකුට කර්ම පල විශවාස කරන්න ඕනි හේතුව තමයි කර්මය කියන අපිට අපි කර්මය කිවවා අපේ ඔොළුවට යන්නේ දුකක් විර නමුත් කර්මය කියල කියන්නේ සැපදුක් දෙකම අයිති ඒ සැප දුක් ඔක්කම ගැහැල දෙනේවා කර්ම බවට පත්තෙනවා කර්ම විපාක වෙනවා සැප විපාකත්යවා දුක් විපාගත්්‍යයනතු ගොට දැන් අපිට මේක ගොඩක්ම ඕනි වෙන්නේ ධ්‍යාත්මි මගේ අදී දුක් ගනුදන කරන්න තමයි අපි මේ හොඳ ටූල්ලයක් දිර පවිචි කරන ළලන්නේ ක නක තේරුම් ගත්තු කෙනෙකුට අධ්‍යාත්මික මගේ අද්දී දුකත්ික ගණුදනු කරන ලේසි වෙනවා පහස වෙනවා මොකද කම්මසකතා ඥාන සම්මාධිට්ටිය කර්මඵල විශවාසය තියෙන්නේෙ මනස උපේක්ෂාවට අරංයන්න. උපේක්ෂාවට තමයි පාරකැපෙන්න්නේ මේක දන්න කෙනෙකුගෙන් සාමාන්‍යෙන් මනුස්සයූ කර්මය කියෙකල්ලගෙන තියෙන්නේ කරමයක් තියෙනවා කෙනෙක අරගන තියන්නේෙ දේසේ. තට බලන්න ඔබෝබේ හිතත්ති එකත් කතා කරලා මෙවා කොච්චර කිව නිසුන්ට තේරෙන්න්න අපි හැම වෙලේම දුකක්කාවහාම මේක මයිකර මේ කරුම කරුම මේ කරුණමකි කිය දේශයෙන් තමයි කල්ලන්නේ ඊට පස්ස කියනවා මටම මේක කරමයක් කියලා මටහොඳ තේරෙන කියලා ඇත්තටම අපිට යමා කර්මයක් කිය තේරෙනවානං ඒක දේසිෙන්න්නේමයල් අනිමකද අම්මසකතා ඥාන සම්මාධීච්්‍රය කියන කුසල පැත්ති තියෙන දෙයක් කුසල පැත්ති තියෙන දෙයක්ම සාපිට කොහොම දේශයක්න්නේ එනිසා කම්මස්සකතා ඥාන සම්මාධි්්‍යය කෙනෙ යමක් කර්මයෙන් හටගෙන තියෙනකට හේතුවක් තියෙනවා කර්මයක් වශයෙන් කළ තේරුනාාම එයාගේ මනස උපේක්ෂාවට යනවා මිසක් අර කම්මලට අතක්ගා ගෙන දුකෙන් අඩෝවැඩියා තියාගෙන ඉන්න එකක් නෙමෙයි කාකර්මය මෙහි කන්නවා කියන. අපේ අහිතන් ඉන්න කර්මය මෙහහි කරනවා කියන්නේ මේ කම්මුලට අතක්ගාගෙන නාහෙන් අඩාගෙන ඉන්නවන් කල තන තියෙන දෙසේ දු දුක ඇඩීම කියන්නේ දවේස මූලික සිද්ධාන්තයක්ම නස හටගන්න එනිසා අපේ අ තේරුම් අරඉන්නා මේ කරුම කරුම කියල කියන එක ඒකද එහෙම හිතන් ඉන්නක තමයි මේ කම්මසකතා ඥාන සම්මාධදිට්ටියී ගැන කියලා නහැ කම්මස්සකතා ඥාන සම්මාධිට්්‍යිය තියෙනෙෙන අට දේවල්ලා මේ උපේක්ෂාවෙන මේක මයි කරුම වෙන්නැති අසීමත පිරිසක් පෞද්ගලික ප්‍රශ්න අරගෙන එන මේක මයි කරුමේ කරුමයන්නේ කරමෙනන් සතුටින් ඉන්නඕන අපි තන් ඉන්න කරුම කියල දුකින් ඉන්නවා කියලා කරමෙනන් දුකෙෙන්ඉන්න නෙේ කරමනන් සතුටින් ඉන්නමකද කරමය කියලා යාට වැටහිනනම් මනසයන්නේ උපේක්ෂාවට උපේක්ෂාව ලඟද මනස සාමකාමී වෙනවා. ඉතින් මේ වැරදි වැටහීම නෙමයි මේ ක නෙමේ අපි මේ අධ්‍යත්මික මගයන කෙනෙකොට ගම්මසකතා ඥාන සම්මාධීට්‍යිය තියෙන් නො කියන මේ කනක් නෙමයි. උපේක්ෂාවට මනසගන්න පුළුවන්වෙන්න ඕේ. ඒකනට ැන නොන ඔ ම පෙරකරපු කරමයක විපාගයක් මේ වෙලාව ඇවිල්ලති අපිදුම් අපි කවරි උදාහරන ගොඩක් අයි අරගන්න ප්‍රශ්නයක් තවයි මේ. ස්වාමී බිරිින්දෑවරු අයාලය නේත. අපිතුම් මගේ සාමයා වැරදි පාරග යනවා මට ද්‍රෝහයකම් කරනවා. ඉතින් මේ මයි කරුමේ කියල තේරුම් ගන්නවා නම් ඒය ඇයි දුකින් ඉන්නෙ මමත් සංසාරේ මගේ ස්වාමියයා මට මේ දුන්නු හා සමාන දුකක් මමත් මගේ පාට්නා ගැනෙකුට දීලා තියෙනවා ඒ මනුස්්‍යයා මං අදම යඳෙන දුක එදා විඳින් නැති අනේඉතින් ඒඒ ගින්දර මගෙන් එලියට ගිය හිදන දැම්මට මේ එන්නේ න ඉතින් මේ හිනුවන යන වෙලාවේ ධර්මයක් තියෙන වෙලාව ම මේක බාරගන්නෝන ගෙෙන හොඳයි මේ සිහිනුවන තියනෙෙන නැත්තම්ම අලුතය තවකාරමයක් රැස් කරගන්න ඒක තමන්ගේ ස්වාමියයාට ස්තුති කරන්න පුළුවන්ස්වාමයා කෙරේ අනකම්ප කරන්නක් ලමදයා මයි කරම කරගහ ගන්න. ඉ එනිසා මේක හොඳයි මේ වෙලාවෙගේ මට ගව ලැබිච්ේ නිසාම එකක සිහනුව මහන දෙදන්නනි මේක කාටවත් චෝදනා කල්ල වැඩන්න දෙෙස් දෙවල්තියල වැඩන්නේ මගේ මහත්තයට දොස් කියල වැඩන්න. මේ මගේ කර්මය ම පක්ෂාවෙන් ාර් ගන්නනනි. එතකට මනසට එන්නේ දුකක් නෙමේ වහෙසක් නෙමේ හරි සාමකාමී මාන සිකත්වයක් එන්නේ ඉති ඔන්න ඕක තමයි කම්මස්්‍යකතා ඥාන සම්මාධිට්්‍යිය කියනෙකට මනසක් ආවනම් සරලව අපේ මනස උපෙක්ෂාව තුළ තියනෝනි. ඉතින් මේක තේරුණු කෙනෙකුට මේ උපේක්ෂාවට ආවහම ගම්මස්කතා ඥාන සම්මාධිච්චි හරයි අයට තේරනාව මොනදේ කළත් දුකක් කෙනවා. අපික දැනගනි න්නොම නිවදකින්න ග කියලා සැපමයිෙන්න හැ නිවදකි ්‍යයනපාර තමයි ොකති අමාරුම පාර දුක් වැඩි පාර අපේ මනිස්සවිතන්ගින් නිගතමයි සැප වැඩි පාර කියලා. නෑ එ එකගතමයි දුක් වැඩිම පාර. එනිසයි මේ පාරට මිනිසු පයගහන්න බය. එනිසයි අපේ මිනිස්සු. මේ අල්ලස් දීල නිවන් දකිින් හ දන්නේ ඒ මේ මේකට මේ කෙලින් මොුණදීල යන්න තියෙන බය නිසයි මේක තමයි අමාරුම පාරලෝක තියන විශ්ධාතුය තියෙන ඉතිං මේක දන්න කෙනා මේ කම්මස්සකතාාඥාන සම්මාධිට්්‍යිය කියෙන තියෙන කෙනාට මේ පාරයන්න පුළුව මොකදයා අඩිය තිර තියෙන දැනගෙන මේ පාර ලේසිපාසු නෑැ කියල නිසාසයි කියන්නේ නිවන්මක යන්නේ පින්වතයන්ට ඉදරයි කිය ග ්‍රේෂ් ෞරුෂයක් තියනු මහත් ජසත් යෙන්න ඒහසුලු පිරික් තරේක කියන්න නිත්ත යන්න නෑ ති අපේ ලොකුසාන්සේ දේශනා කරන්නේ යෝගාවච්චරයා කියන කෙනගේ එල්ලග ආවදමල්ලක් තියෙන්නවනනි ෙත්මල්ලක් තියෙන්නවන අව්‍යතාවකට පවිච්චි කරන්න මේ ආයද මල්ලෙේ බෙත්මල්ල නිවාරෙන්ම බෙදපයක් තියෙන්නවානනි ඒක තමයි. මෙන්න මේ බෙත් කුපියේ තමයි මේ කම්මස්සකතා ඥාන සම්මාධදිිට්ටි කියන බෙහෙත්ත පොඩිකුපියකට දාලා තමයි ගමමල්ලිතියාගාන මකද ඒක දිග්ගටෝම වශ්‍ය වෙනවා පාවිච්චි කරන්න. ඉතින් මේක නැති කෙනෙකුට පෙළෙකු සංසේ කියන භවනා කරන්න එනවා කියන එක මේ ලෝකෙතින තිත්තමයි පාම කරපු දේ වෙනවා. ගොඩාක්කයි බානා කරන්න විල චරචුරුගාන්න මෙන්න මේක නැති නිසා. අපට තේරෙනවා, කෙනෙක් තමන්ගේ භාවන අදැකීම වාර්තා කරනකොට, යාඒක චෝදනාමුකෙෙන් මෙහෙම එකක් කුුණා අයිෝ අයියෝ කියාගෙන කියනවනං. යාට ගම්මසකතතා ඥාන සම්මාධිත්්‍යය නැතුව තමයා වැඩේට බැලතියෙන්නේ. එහෙනංයා වහාම? ංගේ මල්ලටර ිහෙත් කුපිය දාගන්න නැත්තං ඉනිසාරට යන්න බෑ හැම්ම වෙල්ලේම චරචුරුගානවා හැම වෙලේම ප්‍රශ්යක් අරගෙනන්නේ එක කටු කුහොල්ලක්ගේ කටුගේෙයක් වගේ දූවිලි සහිත මහා කාන්තාරපාරක යනවගේ තමයි ගෙනකුට බාාවනාව දැනන්නේ මේ ගොඩක් අයිට භාවනා නිරසවෙන්න හේතුවෙන ප්‍රධානම කාරණයක් තම යෝක. නැත්තං මේක තමයි ලෝක තින හරිම සුන්දරම සාමකාමම ජොලිම ක්‍රමය භාවනා කරන එක. එක එපාවෙ ඔන්න ඒතු නිසාකො අපේ මනිස්ස ඉතන් ඉන්න භාවනා කරන්නවාම සුරපුරයක් මැවෙන්න ඕනි කියලා සුරංගනා ලෝකයක් මැවෙන්න ඕනි කියලා අපිනිකා උඩයන්න ඕනි පාවවෙන්න ඕනි ලෝක අනි තොක්කොට වැඩිය හොඳ වෙන්නවා නෑ ලෝක තිබ්තිය ගැන අපි තිබුණ ටිකක් නැතිවෙනකක් වෙන්නේ තිබුණටිකක් නැතිලායන මේ පාට බැස්සාහිඉතින් ඒක මොකක්ද මේ වෙන්න කියල තේරු ගන්න පුළුවන් ඥානේ තිබ්බුත් තමයි එයට ඉස්සරහට යන්න පුුවන්ගෙන කරතම මේ කම්මස්සකතා ඥාන සම්මාධිත්‍යය නනි කියලා කිය இට தව சம்மாதிற்றයක්තියෙනවා ஏதா தம்යි සමත சம்மாதி්‍ය කියக்கு මේ சம்மாதிற்றிய வர்க கிப்பයක් තිயனாக்கலம்மகளின்ங்க்வ்வனை சூற்று பிட்டகைே සந்ததாங்குனும் இங்க பலவனிக தයි கம்மச கதா ஞான சம்மாதிற்றே ஒன்ன දෙவனக தம்මයි සමත சம்மாதி්‍යிய කිය එක එතකොඩ මේ සමත සම්මා ධිට්්‍යය කියෙන ගෑනමකක්ද අපි යම් කිසි අරමුණක් මූල කර්මස්ථානයක් කිස්සර හැතියාගැෙන පරිියංක භාවනාවකදී අපි ඒකට නැවත නැවත සිීහතියන්න සතිය තියන සතිමත්ත මේ අරමුණේ ඩිගවෙලාවක් ඉන්න අපි උත්සාහ කරහම අපිට මේ අරමුණත්ක බොහෝ වෙලාවක් මනස පවත්තන්න පුළුවන් එතකොට අපේ මනසිතියන ීවරණය යට පත් වෙලා අපේ හිත වික්‍ෂිප්ත වෙනනතු. හිඒ ක්ෂිප බව නැති කරලා මේ ීවරණ යටට කරලා යම් කිසි ඒකාග්‍ර මනසක් අපිට උපයගන්න බලුවන්. ඉතින් ඕක සමත පැත්තිෙන් ලොකුවට කතා කර හම යාන සමාපත්ති වශයෙන් ලොකෝට කතා කරනවා. එත ගොඩා අප ලොක සහන්සේ මෙතන හට ලස්සන රණයක් විස්තර කල්ලා මට අහුුණනා එකක තැනක එතමයි මේ කම්මස්සකතා ඥාන සම්මාදිටිය තියන කෙනාගේ අතිං සීල සම්පූර්ණ වෙන. හොඳ්‍ර බලන්න කම්මසකතා ඥාන සම්මා දිට්ටිය තියෙන කෙනා අති සී හොඳ්‍ර සම්පූර්ණනක ය දන්නනි. ோ ொந்தக்கலோ கூட சீலே கடண்ணன துீல என்ன உත්சா කන්න දන්නවා விப்பාக்கකட මේ හොඳர தேரணக்க நா சீலே என்ன පුුවන් ඒ ර மாமா කලින් දේශணාව විස්තர කல்ல තියෙනවා வீීதிக்கම மட்டமேති என கிෙෙස් கැපෙනවා ඒ රක வீத்திக்க கிෙஸ் யான மனுவாதுக்கல அண்ணனுப்ப ஏகෙන விස්තர කல் ෙනවා ලින් දේஷனාව தර வீத்திக்கம மட்டமேති கிෙස් கப்பிலயானனாமே கம்மசகதா ஞான சம்மாதிட்ட ரா. ට பாசி சமத்த சம்மாதிட்டிங சமத்த சம்மாதிிட்டிங ண்ண முக்காத அே சமாதிய யம் மட்டம்ம கொட நகிலதேனா முதமே இக்காரமணுக்கு மனசேக்காகிக்ககிற நிமே உற்சாாகிறராானே நீவ யாட்ட பත්க்கிறගෙන எத்தகட ඒ மட்டமேதி ஏ மனசே වැடக்கண பரியுட்டான கிெலஸ்்டிிய கப்பிபிலயான பட்டாங்க பரிுட்டான கிளஸ்கல நீ வர தமடு தம்යි. ஏகனாால் கந்தேஷனாள விதருக்க ஏயான ඔ දිහයටට සමත සම්මාධිට්්‍යයෙන් ගුණුරගත්තු මනස ඊළඟට තියෙනවා තව සම්මාධදිට්්‍ය ේතමයි විපස්සනා සම්මාධිට්්‍යිය කියන එක ඒකෙන් අපේ ප්‍රඥාව මෝද වෙලා දෙෙන ප්‍රඥාව තමයි වටලා දෙන්නේ ඒකෙන් අපේ තුන්ගනි කෙස්මටම අනුසය කෙලෙස් මටම කැපිලනා. ඔය විදිහට තමයි මේ සම්මාධිට්ටි තුනක් මෙතැර දැන්තියෙන කම්මසකතාඥාන සම්මාධිට්ටියය සමත සම්මාධිට්්‍යිය සහ විපසනා සම්මාධිට්‍යිය මේ තුනෙෙන් සීල සමාධ ප්‍රඥාව වැඩෙන හැටි. ීතික්ම පරු්ා අනුසය කෙස් කැපෙන හැටි හරි ලස්සට භාගතුන් වහන්සගේ මේ සතිපට්ාන සූත්‍රය අනුසාරෙන් විග්‍රහ කරලාතියනවා එක මුල්ල ඉදලම් සතිපට්ටාන දේශනා මාල්හ වහරන කෙනෙකොට විතරයි තේරෙන්නේ මේ එක මෙතනින් හවොට තේරෙන්නේ. එතකොට දැන් අප මේ කතාකරෙන ේ මාර්ගාංග ධර්මටය ගැනේ එතවට මේ මාර්ගාංගවල සම්මා දිිට්ටි කතාාවේදි. ආර්ය අෂ්ටාගික මාර්ග කතාවේ සම්මාදිට්ටියට අපි ගන්නන්නේ ඔන්න ඔය විපස්සනා සම්මාදිිට්ටිය කියනෙ එකයි හැබැයි එතැනට එන්න ට කලින් අර කම්මස්සකතාාන සම්මාධිට්‍යය බේසක හදාගෙන සම්මත සමාධිට්්‍යයෙන් මනසය මේකෝ දිබවක්කරගෙන තමයි මෙතනට එන්නෝනි. එතකොට මේ සම්මාධදිිට්්‍යිය අරයෂ්ටායින්ක මාර්ගගේ සම්මාධිට්ි කියල කියන්නේ. ඔබ කියන නිවරදි දැක්ම කියල කියන්නේ. ඔබ හිතන්න්න එහපත් දැක්ම කියල කියන්නේ මේ විපස්සනා සම්මාධිට්ටිය හදාගන්න එකයි. මේක තමයි මේ විපස්සනා සම්මාධිට්ටියය හරහ තමයි ඉතුරු සම්මාධිට්ටි දෙකක් තියෙනවා. ඒ තමයි මග් සම්මාධදිට්‍යය සහ පල සම්මාධිට්්‍යි කියන දෙක මේ දෙකට පාර කැපෙන්න්නේ මේටක ලබාගාන අපට උදව් වෙන්න මෙ මේ විපසනා සම්මාධිට්්‍යිය මේක ම එක ටර්නිම් පොන්ටක්ක පසන සම්මාදිිට්ටි කියනෙ එක ඇත්තරම ටනිින් පොයින්ටක් එතන තමයි මේ සම්මාධිට්ටි සම්පූර්ණ සම්මාධිට්ටි කතාවේ බලය තියන මහා යුද්ධයක් තියන වැඩ තියන ගොඩක් දේව සිද්ධ වෙන තැන තමයි පපසනනා සම්මාධිට්්‍යිය කිය කියන්නේ ඉතිං හතති පට්ාන සූත්‍රයේයට අනුව බැලුවොත්, වෙදනු පස්සනනා චිත්තාාන පසනා දම්මානු පසනා කියන කොටස් තුනේදම වැඩකරන්නේ විපසනා සම්මාදිිට්‍යිය. මවි පස්සනනා වැඩකරන්නේ කොටස් තුන තිදිින් කයානුපස්සනනා කොටසද විපස්සනාව වවෙන්න පුළුවන් සම්බත කොටස වවෙන්න තුළල නමුත් මේ මිපසනා කොස වැඩ කරන්නේම සතර හති පට්ටානෙන් වේදනාචිත්ත දහම්ම කියන කොටස් තුනේදී. ඉතිං අපේළු කුසායින්න්නාන්සේ හරි ලසනට විග්‍රහ කරනවා. අපි ධර්මය අප මේ ධර්මයෙන් රගුණ කරන්නේ එ ධර්මය ගුණ හයක් ස්ක්කාතුව කියන ගහතාව තුළා ඩංගුවෙනවා මේ ගුණහය සජීවීව සක්‍රීව අදදකින්න පුළුවන්ගන්න මෙන්න මේ විපසන සම්මාධිට්‍යය තුළ දිය කියැන පසන වැඩෙනන කොටසසි තමයි. කෙනෙකුගේ මනසට ධර්මය තියෙන ස්වාකාතාදී ගුණහාය සජීවීව සක්‍රීියව අත්දකින්න පුළුවන්ගෙන කොටස. මොකද, අතී තනාගත දෙකෙන් අංහල දැම්ම සතිය හරහණ අපි මේ ඉ පසනාවට පාරපාගින් සතිය කියන්නව මේ මොහොත ජීවත්තනය ගක්නේ එතකොට අතීත අනාගත දෙකෙන් අපේ මන සයිං වෙලා මොකද ඒ දෙකේ ධර්මය නෑ අතීතව තනාගතවා ධර්මනෑ ධර්මය ගැෙන තියනෙ මේ මොහොත ැම් මෙතන එතුොට මන සවතින්නේ මේ දැන් මෙතන මේ මොහොතේ තමයි සියල්ලම සිද්ධවෙන්න කෙස් කැපෙන්න්නේේ ඔක්කොමටක්ෙන දැම් තන මේ මහොතේ ඉතින් අපේ මන සයම් කිසි විදිියගට විශුද්ධියකට යනවානං ඒක වෙන්නෙත් මේ වාර්තමාන ොතමයි හොතම එතකොට සාක්කාත කියන ධර්මය මුල මැදාගේ හපත් කියන එක මේක සතිමාතවම මේ විපස්සනා කොටසෙදී ගෙවෙන හැම්ම චිත්තක්ෂණයකදම මුල මැදග මුල හෝ මැද හෝ අග කිය ගන්න යම් කිසි තැනකද. ඒ හැම තැනකම ධර්ම ෝජාව අපිට දැනන්න ගන්නවා. හැම චිත්තක්ෂණයකම චිතක්ෂයේ මුල බැලුවත් මැද බැලුවත් අ ැලුව ධර්මය ෝජා දැනන්න ගන්නම මේ කියන ේවල් ඇත්‍රම දැනෙ නිනැහැ තේරෙෙනෙන හැ. මේ ප්‍රායෝගිකව පුහුණන කරපුගෙනෙකුටනාා. සතිය කියන එක සක්මන පරයන් ෙදිනදා වශයෙන් පුහුණු වෙන අයටයි මේ කතා කරන්නේ. ඒ ගොල්ලන්ට විතරයි මේක රහ දැනෙන්නේ.කද්ද මේ කියන්නේ කෙලහරි තේරෙන්නේ. ඉතින් මේ සන්දිිට්ටිකයි කිය කියන්නේ මේ ජීතයමි ප්‍රතිබල භගතුතින්ගන පුළුවන් කියෙනගෙන. ඉතින්ම විපස්සනා කොට සෙද මේ වේදනා චිත දම්මානු පස්සන කොටස්සරල් සතතිය බුදු කරගණය ඒෝගා වචරයායට මේ දැන් මෙතන මේ මොහොතේ. ට ගන්න අරමුණන සතියන් දක් න එළ ිතක්ෂ ඒක විපාකයා භුක්තිවන්න පුළුව වෙන. එක එත්තන ඒ හතේයායක් මානස සුද්වනකය කින්න පුළුවන් සන්දිීට්ටික ගුණය ති අකාලිකයි මෙෙලෝම දකින්න පුළුවන් හි අකාලිකයි කියන්නේ වලම ප්‍රතිඵල දකින්න පුළුවන් එකක ඊළ ාත්මටව ඊළඟ ජීවිතේටවන්. ඟ බුද්ද කල්පෙටවත්නෙමයි ඒත් චිත්තක්ෂණය එවලම එයා හරියට නිවරදිබරමුණ මෙිෙහිකරොත් හරියට නිවරද සති සම්පජනයයාගේ මනස වැඩගරොත් යායට වෙලම් ප්‍රතිඵල බුක්තිවවිදි පුළන්ගම කාලික කියන්නේ මොකද මේ සාසනය කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොති දැන්ඒ කවදාවත් පරණවෙෙන එකක් නෙමේ පරණ වෙන්නේ ආගම ධර්මය කවදාවත් පරණවෙන්නේ නෑ ආගම් විදිහයට නිර්මාණය වෙලා තියන දේවල් ඒවා පරණ වෙනවයිවා පිරිහෙනයි නැතිවලයන හැබේ ධර්මය කියන එක කවම දාකවත් පරණ වෙන්න පිරිහෙන්න්න නැතිවෙන්නෙත්නෑ. අපි දන්න තිය විතරයි තියනකම් ප්‍රශ්නය ධර්මය කියනෙක තියනෙ මේ ොහොතේ. ලසේ ඕපනයික කිය කියන වෙන මුකු දෙ මේක පිට එතන එතන තමන් තුලි මේක අත්දක් ඉන්න පුුවන් ඇතින් පච්චත්තං විදිිතා බෝ වි්ු කියක්ත්තයාසන්නේ තමයි න්න මේ පර්ව පූර්වකායිනු එදන කෙනෙකුට මේක මේ ජීවිතයම අන්දකින්න පුළුවන් තමන්තුලින් ඉඩ පස්සම මන්තිමට එහි පස්සික ගුණේ කතා කරනවා ඇයිඒ එහි පස්සිකෝ කියන ගුණයට අපිට ආරාධනා කරන්න පුළුවන් ඕනිම කෙනෙකුට මේ ගුණ තමන්තුලින් දැකපුගෙනෙකුට තමන්ටම මේ බභක්තිව දින්න පුුවන් ච්චිෙකුට පුදුම ශ්වාසයකින් ඕනිම කෙනෙකුට රාධනා කරන්න පුුවන් එන්න ඇවිල්ල බල නිියෘතව කතාරන්න පුළුව හැකියාවේෙන කොට අපි දැම්ම මේ සම්මාධිට්ි කතාවක්නය කතා කරගෙන යන්නේ මේ ප්‍රායක පුහුණේද එතකොට අපේ හිත අපි සක්මන පරියන්ගේ දනදාාවශයෙන් මේ සිහිය පුරදුරගෙන යද්දී අපි මූල කර්මස්ථානයක් ඉස්සරහැන්තියාගෙන ඒ ඒක ටනුව සිහිය පුරදු කරගෙනය අදී. අපිීතුමයි භාාව කරද්දි අපේ හිත එක තැන්වලට දුවන ශබ්දවට යනවා සිති විඩිගලට යනවා වදෙනනාවරට යනවා ඉට පස්සේ. වෙධනානු ප්‍රසනා චිත්තාානු පසනා දම්මානු පසනා කොටස් ගෙනවි කතා කරල තියෙන ඒ වගේ මට්ටමකට මනසයද්දී අපේ හිත යම් යම් තැන කිස්පර්ෂ කරන භාවනා කරද්දි අපේ හිත්තට යම් දෙයක් ප්‍රකට වෙලා දැනෙන වන න්න එතන තමයි කෙලෙස්්ටි වැඩගරන්න. එතන තමයි අප ්‍රෘෂ්නා මුල් බැහැගෙන තියෙන්නේ. එතන තමයි අපේ විද්‍යාව ඔහොන්දරම තියන්නේ නිසයි අපි ඒක ප්‍රකට වන්නේ නිස අපේ මනසය කල්ලන්නන්නේ ඒනක් මදකතියාගන්න නිවන තියන්නේෙ එතන තමයි. අපේ අපේ අප අපිට යමාක් ප්‍රකට වෙලා අපේ මනස යම්තනක් අල්ලන්නනවන එතන තමයි කෙලෙස් ගොඩ තියෙන්නේ නිවන තිනෙ එතන තමයි. වෙන ැක නෙ එක මගැරල්ල හිල්ල නෙේ. එතැන ඇත්ත දැකීමක් නිතරයි නිමන කියන එක හම්බ වෙන්නේ මේ නිසා සාමාන්‍යෙක් විපසනා ලෝකේ. ගරුවරයෝග ඔචරයාට උපද දෙෙ දෙෙනනවා. පරියාන්කෙට යන්න කලින් මං මේ පරියාන්කේද හවල්රූපටික බලනවා හවල්නාමටි ලවා හවල්දේ බලනවා. අහවල් දේකරනවා කියලා මුලින් පලෑන් කරගෙන සැලසුම් කරගෙන නෙමෙයි පරියංකෙට යන්නන්නේ සක්මනට යන්නේ මොක්කද එන්න එන දේත් එෙක්ක තමයි අපි සිහති යන්නේ. අපිටන් බෙදාගෙන අන්න බෑමේ පරිියන්කෙදි ම රූපම බලනවාම හුසම බලනවා. ශබ්දම බලනවං වෙදනාම බලනාව ම නාම දර්ම බලන කියල හෙමකක් නෑයක ආත්ම දුෂ්ටියේ උපරිම දැනම්. එම යන්න බෑම්කොද මුකක් වෙනවද කිය අපි දන්නන්නේ. ගියයාට පස්ේන දෙත් එකක තමයි මනස පවත්වන්න තියන්නේ අපි අරම බෙදගෙනයන්න බෑ එන එන එකට සතිය තියන්න තමයි අපි විපස්සනනායිදයන්නේ. ඉතින් ගරුවරු ඒ උකද දෙස යෝගාවචරෙන්ට ලබා දෙන මුලින් සැසුම් හදාගෙන නෙමයි මකුත් දන්නෑ වගේ කවදාවත් භාවනා කරේ නෑවගේ හැම දවසක හැම පරියන්කයකටම සක්මනකටම දනි ේක් වගේ ලළඹෙන්න්න කිය තමයි උපදෙස් දෙන්නේ මොකදතකොට ේසි කලින් දාගත්තු රාමන තිීන් තීරණ එන ේතක් අළුත් අලුත් විදිහක හැම ිත්තක්ෂණයකම ළ ෙන් අපේකට සතිමත් ව නද. ඉතින් අපේ මූලකාරමස්ථානයක් කිස්සරයින්තියාගෙන යදදි යමක් අපිට ප්‍රකට වෙලා දැනෙනවන අපි එතනින් තමයි පටගන්න අපි සාමාන්‍ය කියෑන පරියන්ගේෙ ගයාාම් ප්‍රට අරමුණෙන් පටන්ගන්න. ඉතින් ඉට පසයැි ප්‍රකට අර්මුණක්කිදවට හුස්මහරි පිම්බීම හැකිලීම හර එක ගියාඩු පස්සේ යම් කිසි දෙයක් ප්‍රකට වෙනවන අප ඒකට සිහඇතියනවා ඒක ඇති හැටික දකිනවා සති සම්පජනය හර. ඉතින් ඒ අරමුණ ගෙවිල ගානන් අපි කරන්නන්නේ ආයෙත් මූලකර්මස්ථානයට එන එක. ඉති සමහර වෙලාවට මේ විදිහට යම් කිසි දෙයක් අපිට ප්‍රකට වෙලා පේන්නේ ප්‍රකට වෙලා දැන එන්නෙක් ඒයටින් කරමයක් වැඩ කරවා වෙන්නත් පුළුවන්. අපේ රුචරචකක්ම් අනුව වෙන්න පුළුවන් අපි තෝරගත්තු දේවල්ලන්නවා වෙන්නක් පුළුවන් ඔයගේ ගොඩක් හේතු තියෙන්න පුුවන් ඒ මොකක් වුණා අපි ඒකත් එක්ක හැපේ නතු අපකට ගැටෙන්නනැතුව ඒක අයින් කරන්න යන්නනතු අපි කරන්න එක සිහ තිය එක විතරයි ඒ හරහා තමයි ඒ සතිය හරහා තමයි අපි ඒක ස්වභාාවය බලන්න න්නේ කිය අතාාර්තය බලන්නේ යන්නේ දුක් කියන අතාාර්ය බලන්න අන්නේ මෙතන දුක් කියලෙක් නොදැ මේ සම්බන්ධෙන් කතා කරන කොටසන මේ මාර්ග සත්‍යය අදදාලෝම සම්මාධීටිය අපි කතා කරන්නේ ඉතිං අපි දුක්කේ ඥානය කියනෙක් දැන ගන්න ඕනේ චේ දුක්කේ ඥානය කෙනෙ දුක් තියෙනවා කියන එක ඉතිං දිහයට අපි අරමුණකට සතියතියද්ද මේ දුක ගැන දුකේ අතා අර්ථය දුකක් කියන්නේ ම්මක්ද කියන එක දුක සම්බන්ධ ඥානය දුක සම්බන්ධ සම්මාධිට්්‍යය කියෙනෙ අපිට පහල වෙන්නේ ඒන එන්න අරමුණට එතන එතන සතිය තිවොත් තමයි අපි මෙතනති දුක් හොයාගෙන යන්නේ න අපි දුක හයාගෙන යන්නේනේ අඩුවක් නැතුව ඇැති තරන් දුකක් අපි හ අපි හොයාගෙනෙන මෙතන ද අපි කරන්නේ අපි හොයාගෙන අපපු දුක දිහා අපි සති සම්පජනය සහිතව බලනවා ස්භාවිකව එනද දිහා අපි බලනවා. ඒ ඒකට තමයි අපි සතතිය තියන්නේ තිම ස්භාවිකව අපේ ජීවිතයට හටගන්න දේවල්ලට අපි වගවෙන්න ඕනි නෑ මොකදඒක දැනටමත් ඇල්ලයි රයින. ඒක අපිට තියන සතතිරදානන්න විතරයි අපට ඒ ගැන අමතුුවෙන් ප්‍රශ්න හලා වැඩක් නැරන්ඩු කරලා වැක් නෑ මොකදයගේ ඇල්ලයි වරයි. එතකර අපිට කරන්න තියන්නේ ඒට සතියට සතියටට කරන්න විතර තියන්නේ එක ඒකට සතතිය තියන්න විතරයි තියන්නේ අපිට එක අතා අර්ථය ඇත්තම් පක්ද කියලා දකිින්. ඉති අපිට එන සෑම අරමුණක්ම එන්න හම් කිසි පනිවිඩයක්ක් හංඟගෙන ගන්න මේ දුක්ක්‍ය ඥානය සම්මුදධ ඥාය රෝධඥානය මාර්ගඥානය කියැනම චතුරාර් සත්‍යය බෝධ කරගන්න පනිිවිඩියයක් හංගන් තමයි එන්න හැම අරමුණක්ම එක්ව එක හර අපිට දුක්ඛඥානය කියනෙ වටහගන්න ඒනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ මොහොමොණ ඥානය වැටහෙන්න නම් එන්න නම් අපිස්සලම එකට සතිය තියන්න ඕනේ අරමුණගේ අතා සභාව අපිට පේනොයි. පේනනම් අපකට සිහිය තියන්න ඉතිං රූපයක් හරහරි හිත හරහරි වේදනාවක් හරහරි මොකක් හරි මේම්ඒ හරහා සම්මාධට්්‍යිය පහළවෙන්න තමයි මේ පාර කැපිල තියෙන්ෙන නිවරි දැක්ම මොකක්ද මේ නිවරදි දැක්ම කියන එක එකන්නේ මේ අරමුණක මේක තමයි අතාස් භාවය නිවන කියන එක ඔය ඕනම තැනක තියන්න පුළුවන්. ඇසට පයෙන රූපයක් තුළ කනට හැෙන සබ්දයක් තුළ පෑනාසේරදන ගඳ සුවදක් දිවට දැන රසයක් අර් දන ස්පර්ෂයක් හිතදන්න සිතුවිල්ලක් මේ ඕනකකාසේ නිවන හැංගිලා යන්න පුුවන් අපි සිහියතියලා සම්පජන්‍ය හර එකේ ඇත්ත දකපුතැන අපි ඔය අවබෝධික එන්න පුළුවන් දිී කොත්න තිවාව කිය අපි දන්නන්නේෙනෑ. ඉතිං සාමාන්‍ය ෞද්්‍ය සාමානය මිනිස්සුවිතාගේ ඉනෙ මේේ දුකේ ඥානය කියන දුක නැතික රන්න හදනෙක් කියලා. දුක නැති ලෝකයයක් කියලා දුක නැතිලෝක අප කොහො දු ග්‍යා ඥානයක්උ පපදවාගන්න ෙක් නෙම භගතන්ය දශනා කරලතිය එන්නේ මේ දුක නැතික කරන්න හඳනක්නෙමෙයි ඔහු දුකට ඉනා වෙනවා. කියන්නේ දුක හරහා දුකේ ස්භාවය තේරුන් ගන්නා දුකේ අතා ස්භාවය තේරුම් ගන්නවා ඉතින් යාමගේ අතාස්භය තේරුම් ගන්නා යමක් එලබෙන් ෝ පැමිණෙන්වා එකට මනට මුණ දන්නවානි ඉති ඒ විදිහට මේ මටමයි නයෝග අචරයා මේ පුංචි පුංචි දුක්වල ඉඳලා ලොකු ලොකු දුක්කලට යාපුරුදුුවෙනවයි හැම එකක් හරහම? එයාගේ මනස දුකේ ායගෙන ටිකටික වැඩෙනවා එක තමයි සම්මාධිට්්‍යිය කියලා කියන්නේ හරහා තමයි සම්මාධදිට්්‍යියය වැඩෙන් ඉතිං සැරුත්සාමන් වහන්සේ පඩි සම්බිදා මග පාලි දේශනා කරල තිවාකිලම මහලතිනා ලගු සංක දේශාවල මේ දුක අපිට ආකාර හතරකින් වැටහෙන්න ගන්නවා මේ මේකට සතියති වූ හාම මේ ආකාර හතරෙෙන් වැටහෙන එක තමයි දුක්කේ ඥානය කියල කියන්නේ ඒ තමයි පීරනට්ටෝ සංකතට්ටෝ සන්තාපට්ටෝ පිපරිනාමට්ටෝ කල තිින් පීලන කියන්නේ සති තියෙන තියෙන හැම අරමුණකම පෙළෙන සභාවයක් තියෙනවා කියම යෝගාචරයට हुෙනවා ඒක දැනෙනවා ආසාසය අරුණකවුණත් ප්‍රස්ථසාරමනකවුණත් හිස්තැනක තිබුණ සබ්දග තිබුණු මේ හැමතැනක තින පෙළෙනන සභාවයට පේෙනවා ඒ තරමට සති සම්පජඥඥ දෙක මේවාන්ටම මේ දියෙනු ඉතිං සාමාන්‍යෙන් අප යෝග අවචරයක්ක් මුල් කාලදදි සිතුවිල්ල වැඩියඋනහම භාව වැරදිලා කිය හිතනවා. හුස්ම පේනවන හුස්ම විතරක් පේනවනං හොඳයි කිය හිතෙනවා ඒක තම්මයි හොඳම භාවනා කියෙහිතනවා සිතුවිල දියන එක නරක්කවෙලා කියල හිතනෙනවා නමුත් දම්මානු පස්සන කොට සරයෝග අචරයාාව හම යොග චරයට මේ ඔක්කොම එකයි. මේක එකවත් හොඳක්කෝ නරකක් කියලයක් නෑ මේ ඔක්කොම එකයි හැම එකකමති එන්නේ පෙල නස භාවයක්. ඒ අර අයාට දුක් කියලෙක් තියන දුක කියන්නේ මෙහම එකක් ඒ හර හතමයි මේ දුක්කේඥානය සම්මා ධිත්්‍යගෙනක වැට එන්න ගන්නේ. ඉතින් හැම හැම අරුණකමන්දලා හැම චිත්ක්‍ෂණයකම හටගන්න හැම අරමුණකමන්දල ඉළඟන් අරමුණට මේ භාවය ගලාගෙනය නවා ඒක අපි දක් කියනකක් තමයි මේ කරන්නේ අපි කවදාවත් මෙම මුණනෙන් අරමුණට චිත්තක්ෂයෙන් චිත්ක්ෂණයට මෙම දුකක් ගලාගෙන ගියාට පෙළිෙන සභාවයක් ගලාගෙන ගියාට මේක ලෝකෙතියන පරම සත්‍යයක් කියය අපි කවදා දකි නත්සාහ කරේ නෑ අපි තංහිට මේ කාෙරරි වැරදදක් මට මේ පෙළෙන සභාාව ඇවිලතිය නයහවලාග වැරද දකහවලා වැරද නැත්තමයි කරුමිකරුමිකරමිය පහිතුව හෙමයි. එනිසා අපි ඇමවෙලේ මුත්සා කරය මේක නැතිකරන්න අපි දංගලාන්න නමුත් මේ මටමට සති සම්පජනය දෙක වැඩු යෝගාවචරයාගේ හැම චිත්තක්ෂණයගම මේ දෝරයගලනවා කියලපේ න මේක ලෝකෙ පරම සත්‍යයක් කියල දේරනවා හකතම මේ සම්මාදිිට්චිය කියල කියන්නේ පෙළ නසභාවය යට සංකතට්ටෝ මේ හැම එකක්ම මේ එකකින් හටගන්න දෙයක් නෙමේ එක තියෙන දෙකුත් නෙමේ හේතු ගොඩකින් හට අරගෙන හැම දෙයක් පුරාම පැතිිල්ලා තියෙන දෙයක් ඒ හේතු සම්බන්ධතාවය බුදු කෙනකට විතරයි සියට සියත් දකින්න පුුව අපිට ඒ කෙනගේ ප්‍රඥ මට්ට අනුව යම්යම් මට්ටමෙන් දකින්න පුුවන් මේ හේතු පළ සම්බන්ධය අපි අපි මොන විදිහට විග්‍රහ කරත් කිසිම කෙනෙක් මේ හේතු පළ සම්බන්ධය කාටවත්ම බෑ සීට සීියයක් සම්පූර්ණයෙන් ඉග්‍රහ කරන්න ඒක කරන්න පුළුවන් බුදු කෙනෙකුන්ට විතරමයි ඒ කෙනගේ ප්‍රඥාමට්ටමයනු සළු සුළුවෙන් එක විග්‍රහරන්න පුළුවන් එච්චරයි. ඉතින් මේක වැටහෙන්න්නගන්න මයෝග චරයාටයාගේ ප්‍ර්ඥා මට්ටමෙක් මේ එකක්වත් තනි ඒක කකින් හැදිච්ි දෙයක් නෙමයි හේතු රාශියක සම්පාධනයකින් ඇවිල්ල තියෙන්නේ හේතු සහිතයි මේක දැනගන්න එකත් සම්මාධිට්ටිය ඥානයක්. එට ප සන්තාපනට්ටෝ කියන්නේ දැවෙන තැවෙන සභාවයක් තියෙනවා හැම ආරම්මණයකම හැම චිත්තක්ෂණයකම ඒ සාමාන්‍යං, යෝගාචරයා මුල් කාලෙදී කායානු පස්සනා කොට අස්තරදිමේ තවන දවන ගතිය නිසා තමයි ඒට බය නිසා තමයි හැමදේම වෙනස් කරන්න හදන් ඒ නිසා එක අරමුණකින් තව අරමුණකට පනින්නේ ඒ නිසා අපි ඉරියවුමාරු කරන්නේ නිසා අපි සැපහය ඒ නිසා අපි චරචුරු ගණනමේ දවන තවන ගතයට බයි. ඒකට නමුත් පිට කරන්න තියන්නේ ඥානය කියනෙක පහල කරගනම් සම්මාධීට්්‍යි කියෙක උපදව ගනනං මේන්න එන්න හැම ආරම්මණයකටම මේ ඒ ආරම්මනයක් තුළ අපි දකිනදයටට සාදර වෙන එක විතරයි දවන තවන ගතියට සාදර වෙන එක විතරයි ඒකට අපි ඒකට විරුද්ධවෙන්න ගියොත් ඒ දවන තවන ගතියට අපි හැපෙන් ගියොත් වතවත් දැවිල්ල ැවිල්ල වැඩි පෙලෙන ස්භාවයට අපි තවත් පෙළෙන් ගියොත් ඒ පෙලෙනන සභාවයතාව වැඩි වෙනවා විතරයි ඒක නෙයි ආරි සත්‍ය අවබෝධ වෙන පාර ඒ අනාආරිපාර ආර්ය සත්‍යඔබෝධන පාරතමයි පෙලෙෙන දැවෙන තැවෙන තැන්මුලද. ඒකට පෙලෙෙන ැඇතුව දැවෙන්න තවැවෙන්න තු එක සාදර වෙන එක ඒ හරහා තමයි ආර්ය සත්්‍යර දුරෑරෙන්නේ. සම්මාධීටිට දුරෑරෙන්නේ දුක්කේ ඥානය කියන ක පිට වැටහෙන්නේ. ස විපරිනා මට කියල කියන්නේ මේ අරමුණෙන් අරමුණට මේ මොහොතින් මොහොත වෙනස්වා. එකක්ක චිත්තක්ෂණයක් කිසි දවසක මේ ලෝක එක සසාන චිත්තක්ෂණ දෙයක් අපිට හොයන්න හම්බ වෙනනෑ. එක සමාන අරමුණ දෙයක් අපිට හොයන්න හම්බවෙෙනෑ. මහොතති හො පපරිනාමේයට පත් න වෙනස්සෙනවා පෙරලෙනවා. ඉන්ති එහෙම ෝක තමයි අපි මේ ස්තීර කරගාන්න හුරු කරගන්න හදන්න. මං ආදරේක පපු නමට ස්තීරවාදර කරන්න හැමදාාවම් ආදය කරන්න න මට සතුටිින්ඉන්න බලුවන් ේ මේ ඇත්ත ොදක පොනිසා. අපි මේක වෙන්නේ මේ දැක්කනම් අපි ආාදරෙක් කරයි, අපි ආාදරෙක් කරනවා. හැ විදිට ලාපොත්තුවෙන්න ග න්නවාේ ආදරය ඉල්ලන මහන් වෙනස්වන චරිතයක් ආදරෙක් බලාපොතිවන චරිතයක්ත් එහෙමයි ඉතින් අපි කොහමොද ස්තරදයක්කිල්ල. ඉතින් මේ අර්ය නොදකින සාම තමයි මනුස්යෝ දුකෙන් පීඩා දින්නේ සසරගමනකට කෙක්ක වැටන්නේ. ඉතින් මේ ඉදිහට ති සම්පජන්ඥ හරහ මේ දම්මාන පස ොටස රාප යෝග චරයට හැම චිත්තක්ෂණයම හැම අරමුණකම මුල මැද අගහරාහා යායට දුක්ක සත්‍යපේනවා මුල්ල මැදාගහර හැම අරමුණකම මුල්ල මැදාගහර යට දුක්ඛඥානයටේෙන ඕක තමයි සම්මාධිට්්‍යිය කියල කියන් ඉතිං දේශනාගටියක්ක් දිගවුණා ඉතිං අපීළග දේශාවක් නැවත මුණගේහම මේ සම්මාධිට්තිි කොටස තමයි මාර්ග මාර්ගංගවල සම්මාධිත්්තිි කොටස තමයි අපියාද ස්තර්ර තෙරුවන් සරණයි